ආයුබෝවන් කියලා පිළිගන්නවා DM gossip channel එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝම. ඉතින් අද මම ඔයාලට අරගෙන ආවේ ටිකක් වෙනස් අසම්මත ආදර කතා දෙකක් සම්බන්ධ ෆිල්ම් එක රිවිව් එකක්. මේ ෆිල්ම් එකේ අන්තර්ගත වෙන්නේ තමන්ගේ අම්මලා දෙන්නව මාරු කරගෙන සෙක්ස් කරන පිරිමි ළමුන් දෙන්නෙකු සම්බන්ධව ගෙතුණු කතාවක්. ඉතින් වෙනදා වගේ මතක් කරනවා මේ වගේ ෆිල්ම් රිවිව් දිනපතා ඔයාලට අරගෙන එන DM gossip channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඒත් එක්කම ඉදිරියෙන් තියෙන bell icon එකත් ඕල් කරලා තියාගෙන හිටියොත් मगे फिल्म रिव्यू बलन पलम पिछतरट वाटा पुलवा एहना वेड़ कथावाक अद फिल्म बल अभी मे कथ मेहम पटंग एंड सह जगलीन के पोड़कालिंदम इकट हेदन वेडन हे आलू दिन इतिन कालेसम वेडवेट पत्न मोहंदे दिना इकम वयसे पिरीम दिदने सामग विवाह विनवा सह जगलीन दिदनाटम टीकाले की लसन पुंची को दिने खाम विनवा एंड नियागे पुंची पुताट जैकल नमती जैकलीन यागे पुंच पुताट रायन कीर नमतीयनवा इतिंग हम टीक कालेक मोन सतुटिंग काले गतकन्नवा उन्न एक दासक इता कनगाट दायक सिद्धुईमक सिद्धुएनवा एतमाई एंगे महत्या रियानुतरकिन सदाटम मेलोकिन समुगान्नवा इतिन मे हेतु निसा एंड सह एगे पुतावन जैक वेडिहरिया जैकलीन सह रायन गे पौल समग काले गतक्रीमट पुर्दुवी सिटिया इतिन कालेसमग जैक सह रायन तरुण वियट एलंबुना मौन दिदनागेम गेवल तिबुने विरलासाने निसा मौन वेडिहरी दवल काले विरले गत क्रीमट पुरुदुला हिटिया मे अतरे समहर दवसल्ट एंसा जकलीन परण फोटो एल्बम एक बल बल परण देवल गन कथाकरण पुरुदुवे सिटिया एक दवसा कोहं फोटो एल्बम एक बलन कोट ඒ දෙන්නගේ පුතාලා දෙන්න එතනට එනවා. එවිත් අම්මලා දෙන්නගේ තරුණ කාලේ ෆොටෝ දැකව පුතාලා දෙන්න අම්මලා දෙන්නට විහිළු කරන්න පටන් ගත්තා. මේ විදිහට හැමදාම මෙයාලා සතුටු වුණා විතරක් නෙමෙයි දවල් කෑමෙන් පස්සේ කාඩ් සෙල්ලම් කරන්න පුරුදු වී සිටියා. ওই විදිහට කාලය ගත කරලා අවස් වුණ නිසා ඈන් ගෙදර ගියා. නමුත් ජැක්, ජැකලින් සහ රයන් සමග ඔවුන්ගේ ගෙදර නැතර වුණා. හවස් වෙනකොට ජැකලින්ගේ මහත්තයා, ඒ කියන්නේ රයන්ගේ තාත්තා ගෙදර එනවා. ජැකලින්ගේ මහත්තයා ගුරුවරයෙක්. ඔහුට සිඩ්නී වලට අලුත් පත්වීමක් ලැබිලා මේ ගැන ඔහු ජැකලින්ට පවසනවා. නමුත් ජැකලින් පොඩි කාලින්දලම හැදුණු වැඩුණු නිවස දාලා යන්න කැමති වෙන්නේ නැහැ. නමුත් ඇගේ මහත්තයා දිගින් දිගටම යමු කියලා කියන නිසා ජැකලින් ටික කාලයක් ඉඳලා සිඩ්නී වලට එන්නම් කියලා කියනවා. ඒ යෝජනාවට කැමති වුණ ජැකලින්ගේ මහත්තයා සිඩ්නී වලට යාමට පිටත් වෙනවා. ඊට පහුවෙනිද රයන්ගේ අම්මා ජැකලින් තනියම මුහුදේ පීනන්න යනවා. පසුව ඇය මුහුදේ සාදා තිබුණු ලී වේදිකාවට ගොඩ වෙනවා. එහිදී ඇයට ජැක මුණ ගැහෙනවා. පසුව ජැක් සමග සිගරට් එකක් බිව ජැකලි අවස් වුණ නිසා ගෙදර යනවා. ඉතින් වෙනද වගේම මවුන් හතර දෙනා කාඩ් සෙල්ලම් කරනවා. පසුව රෑ වුණාම ඈන් තනියම ගෙදර යනවා. ඈන්ගේ පුතා ජැක් වෙනද වගේම එහි නවතිනවා. ඉතින් එදා අර ලී වේදිකා උඩදී ජැක් සහ රයන්ගේ අම්මා රෝස් මුණ ගැහුණු එක ජැක්ට මතක් වෙනවා. ජැක්ට ඒ වෙනකොටත් රයන්ගේ අම්මා ගැන ආසාවක් ඇති වෙලා තියෙන්නේ. ඉතින් ඒ ගැන හිත හිත ජැක් නිදා ගන්න කාමරයට යන අතරදී ඔහුට රයන්ගේ අම්මව මුණ ගැහෙන මේ වෙලාවේදී තමන්ව පාලනය කරගන්න බැරි වුණ ජැක් රයන්ගේ අම්මව කිස් කරන්න පටන් ගන්නවා. මුලින් ජැකලින් ඒකට අකමැති වුණත් පස්සේ කැමති වෙනවා. පසුව ජැක් සහ ජැකලින් කාමරයට යනවා. විතර කාමරයේ ඇතුළේ ඉඳලා ජැකලින් ටික වෙලාවකින් කලිසමත් අතේ අරගෙන ජැක්ගේ කාමරෙන් එළියට එනවා. නිින්දෙන් ඇහැරුණු රයන් වතුර එකක් බොන්න කුස්සියට එනකොට කලිසමත් අතේ තියාගෙන ජැක්ගේ කාමරේ ඉඳන් එළියට ආපු තමන්ගේ අම්මව දකිනවා. මේ දැකපු දේ නිසා රයන්ට කේන්ති ගිහින් තනියම වෙරළට ගිහින් නිදා ගන්නවා. උදේ ඇහැරුණු රයන් මේ සිද්ධිය ගැන කියන්න ඈන් හම්බෙන්න යනවා. එදා දවසේම ඔවුන් දෙදෙනා මේ සිද්ධිය ගැන කතා කරනවා. රයන් එදා හිතා ගන්නවා යාළුවා කරපු දෙයට රිටර්න් එක දෙන්න. ඉතින් එදා රෑ රයන් යනවා ජැක්ගේ ගෙදර. ගිහින් ජැක්ගේ අම්මගෙන් එදා රෑ එහි නිදා ගන්න අවසර ඉල්ලනවා. ජැක්ගේ අම්මා ඒකට කැමති වෙනවා. පස්සේ රයන් නිදා ගන්න අමුත්තන්ගේ කාමරයට යනවා. පස්සේ ටික වෙලාවකින් රයන් ඇවිත් ජැක්ගේ අම්මා ඈන් ළඟින් නිදා ගන්නවා. පසුව රයන් ජැක්ගේ අම්මගේ ඇඟ අත ගන්න පටන් ගන්නවා. ඈන් මුලින්ම අකමැති වුණත් පස්සේ රයන්ට කැමති වෙනවා. ඉතින් වැඩේ ඉවර වෙලා උදේ වුණාම රයන් ගෙදර යනවා. ගෙදර ගියාම රයන්ගේ අම්මා රයන්ගෙන් අහනවා රෑ කොහෙද හිටියේ කියලා. රයන් ඇත්තම කියනවා. මේක අහපු ජැක්ලින් රයන්ගේ කනට ගහනවා. ජැකලින් ඈන් සමග මේ දේ ගැන කතා කරන්න ඈන් ළඟේ ගෙදර යනවා. පස්සේ මේ දෙන්නා තීරණය කරනවා පුතාලා දෙන්නත් එක්ක එකට නිදා ගන්න එක නවත්තන්න. නමුත් ජැක් රයන්ගේ අම්මට ඇත්තටම ආදරය කරන නිසා ඔහු මේකට කැමති වෙන්නේ නැහැ. ජැක් යනවා රයන් නැති වෙලාවක ජැකලින් හම්බ වෙන්න. ගිහින් ජැකලින්ව බදාගෙන කිස් කරන්න පටන් ගන්නවා. ජැකලින් මුලින්ම අකමැති වුණත් පස්සේ කැමති වෙලා දෙන්නත් එකට නිදා ගන්නවා. මේ අතරේ රයන් ජැක්ගේ අම්මා සමග ඈන්ගේ ගෙදර නිදා ගන්නවා. ওই විදිහට ටික දවසක් යනකොට ජැකලින්ගේ මහත්තයා එනවා ජැකලින්වයි රයන්වයි සිඩ්නි වලට එක්කගෙන යන්න. නමුත් ජැකලින් සහ රයන් ඒකට කැමති වුණේ නැති නිසා
ඔහු තරහ වෙලා සිඩ්නි වලට යන්න යනවා. පස්සේ ඈන් සහ ජැකලින් මේ ළමයි දෙන්න සමග තිබුණු සම්බන්ධය දිගටම කරගෙන ගියා. මුලින්ම මේ දේ නිසා ජැක් සහ රයන් අතර ප්‍රශ්න ඇති වුණත් පස්සේ මේ දෙන්න කතා කරගෙන ඒ දේවල් විසඳගත්. මේ විදිහට මේ සම්බන්ධය අවුරුදු දෙකක් පමණ මූන් කරගෙන යනවා. මේ අතරේ රයන් එයාගේ ජොබ් එක විදිහට නාට්‍ය රචනා කරන්න පටන් ගන්නවා. දවසක් රයන්ගේ තාත්තා රයන්ට සිඩ්නි වලට එන්න කියනවා නාට්‍යයක් රචනා කරන්න. නමුත් රයන් සහ ඈන් අතර තියෙන සම්බන්ධය නිසා රයන් කැමති වෙන්නේ නැහැ සිඩ්නි වලට යන්න. නමුත් රයන්ගේ අම්මා ජැකලින් කියපු නිසා රයන් සිඩ්නි වලට යන්න කැමති වෙනවා. නමුත් ඈන් ගොඩක් දුක් වෙනවා රයන්ගෙන් ඈදෙන්න. ඇය ගොඩක් බය වෙනවා රයන්ට සිඩ්නි වලදී කෙල්ලෙක් සෙට් වෙයි කියලා. ඉතින් ඒ හිතපු විදිහටම රයන්ට එහෙදි මේරි කියලා කෙල්ලෙක් මුණ ගැහෙනවා. මුලින්ම යාළුවෙක් විදිහට ආශ්‍රය කළත් පස්සේ ඒක ආදරයක් බවට පත් වෙනවා. කොහොම වුණත් රයන් නාට්‍යයේ වැඩේ ඉවර වෙලා නැවත මේරිව දාලා ගෙදර එනවා. එවිත් එහිදී උන දේවල් ගැන කියනවා. ඈන් මේ දේවල් අහලා ඉතින් දුක් වෙනවා. නමුත් ඈන් දැනගෙන හිටියා කවදාහරි මේ දේවල් වෙයි කියලා. රයන්ගේ උපන්දිනේ දවසේ ඔහුගේ තාත්තා රයන්ව සර්ප්‍රයිස් කරන්න මේරිව රයන්ගේ ගෙදරට එක්කගෙන එනවා. ඉතින් එදා මේරි සහ රයන් හැසුරුන විදිහ දැක්කම ඈන් සහ ජැකලින් හිත මේ දෙන්න ගොඩක් ආදරෙන් ඉන්නේ කියලා. ඉතින් ඈන් සහ ජැකලින් මේ දේවල් ගැන කතා කරනවා. පස්සේ ඈන් රයන්ගේ අනාගතය ගැන හිතලා රයන්ගෙන් ඈත් වෙන්න තීරණය කරනවා. ඉතින් මේ දෙන්නගේ සම්බන්ධය නවත්තපු නිසා ජැකලින් ජැක් එක්ක තියෙන සම්බන්ධය නතර කරන්න තීරණය කරනවා. නමුත් මේ දේ ඇහුවම ජැක්ට හොඳටම කේන්ති යනවා. රයන්ට කෙල්ලෙක් හිටියට මට කෙල්ලෙක් නැති නිසා මේ සම්බන්ධය නවත්තන්න බෑ කියලා ජැකලින් කියනවා. ඈන් සම්බන්ධය නවත්තන නම් මමත් මේ සම්බන්ධය නවත්තනවා කියලා. පස්සේ ජැක් තරහ වෙලා එතනින් යන්නේ. මාස කිහිපයකින් රයන් මේරිව කසාදම දිනවා. රයන්ගේ වෙඩින් එක දවසේ ජැක්ට හැන්න කියලා ගෑනු ළමයෙක් මුණ ගැහෙනවා. මේ වෙලාවේ ජැක් ජැකලින්ට පේන්න හැන්නව ආශ්‍රය කරනවා. ජැක් ඊට පහුවෙන්ද සර්පින් කරනකොට ඔහුව අනතුරකට ලක් වෙනවා. පසුව මොහුව හොස්පිටල් එකට ඇඩ්මිට් කරනවා. ඉතින් ජැක්ව බලන්න හැන්න හොස්පිටල් එකට එනවා. මේ විදිහට දිගින් දිගටම හැන්න ජැක්ව බලන්න හොස්පිටල් එකට එනවා. පස්සේ මේ දෙන්න අතර ආදරයක් ඇති වෙනවා. පසුව ජැක් හැන්නව කසාද බඳිනවා. ඉතින් ඔහොම ඉන්නකොට මේරිට වගේම හැන්නටත් ලස්සන කිලි පැටවු දෙන්නෙක් හම්බෙනවා. ඔය විදිහට අත්තම්මල දෙන්නයි මිනිපිරියෝ දෙන්නයි අනිත් අයයි සතුටින් කාලය ගත කරනවා. ඔය අතරතුරේදී දවසක් රයන් ඈන්ව හම්බෙන්න ඈන්ගේ ගෙදර යනවා. පස්සේ මේ දෙන්න එකට නිදා ගන්නවා. මේක ජැක් දැනගෙන ජැක්ලින් හම්බෙන්න යනවා. ගිහින් කියනවා අපි දෙන්නගේ සම්බන්ධය නැවැත්තුවාට ඒ දෙන්නගේ සම්බන්ධය තාම නවත්තලා නැහැ කියලා. පස්සේ ජැක් එහෙන් පිට වෙනවා. ඔහුගේ හිතේ තිබුණු තරහට ඔහු මේරි සහ හැන්නට මේ දේවල් කියනවා. මේ දේවල් ආපු හැන්න සහ මේරි ළමයි දෙන්නත් අරගෙන යන්නේ. පසුව මේ හතර දෙනා තීරණය කරනවා ඔවුන්ගේ පරණ ජීවිතේ නැවතත් පටන් ගන්න. ඉතින් ඔන්න ඔහොමයි මේ කතාව ඉවර. මේ ආදරය අපිට අසම්මත වුණත් මේ රටේ අයට මේක සාමාන්‍ය දෙයක්. ඉතින් අද කතාව ගැන ඔයාට මොකද හිතේ? අද කතාව හොඳයි කියලා හිතුණොත් DM Gossip channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඒත් එක්කම ඉදිරියෙන් තියෙන bell icon එකත් ඕල් කරලා තියාගෙන හිටියොත් මම මේ වගේ film review එකක් upload කරපු ගමන් ඔයාට notification එකක් කරා ඔයාගේ phone එකටම ගෙන්නා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් අද video එක හොඳයි නම් like කරන්න, comment කරන්න, ඔයාගේ අනිත් යාළුවන්ට බලන්න share කරන්න අමතක කරන්න එපා. ඔයාලා හැමෝටම goodbye.